ତମେ କଲା ଆଉ ହେନ୍ତି ନବୁନି ନେ ଆବେ ମାତେ କଲା ଇନ୍ନେ ମାରେ ଆଉଲେ ଏ କାଟେ ଆ ଗନ୍ନ ବେରବେ କିଲା ମଙ୍ଗିଏ ବେଡି ହରଗି ଆନୁନି ଅନ୍ନ ହିତୁଟା ବଡା ଲେବୁନା ଏ ହିନ୍ଦା କଲା 1 ମିନିଟ ଯାଉ ମୁନେ ରେ ଅନେ ହେମଦ ମହାତ୍ୟା ଏକ ନଲ୍ଲ କୁଦେ ଅକ୍କପ୍ପ ନେ ମଗେ କଲା 1 ମିନିଟ ମେ ତନଟ ଯାବା ଗନ୍ନ ପୁଲୁଆ ମୁନତ ଅନେ ଅମ୍ମେ ନେ ମିନୁସୁ କିଏନ ଖତମ ଦରବଲଟ ଉତ୍ତର ବାନିନ ପୁଲୁଆ ମାଟ ଏତକଟ ମିନୁସୁ ହିନା ବେନା କାଇ ଖତମ ଦର ହଦନା ଇବରିଆକ ନେ ମଗେ କଲାଟ ଅନେ ଦେଇଗନେ କିଲା ମେକବାତ ହରିଗିଓ ଅମ୍ମା ଅମ୍ମା ଅମ୍ମେ ମକଦ ପତେ ବେରି ଆନ୍ଦେନେ କୁସିଏ ଏନ୍ନ ଏନ୍ନ କୁସିଏ ତମେ ମନୋତ ନେଟ ଅମ୍ମା କନ୍ ବଡିକିନି ଓୟାଟ କନ୍ ଓନେଦ କୋରିଆନ ଜାନ ଓନେଦ ଅନେ ଅମ୍ମେ ମେ ଓଏ କୋରିଆନ କଥା ମଟ ଏନ୍ନ କିଆନ୍ନେ ପାପା ମଟ ପାଗଲା ତିନି ଦେ ଏକ ମଙ୍ଗ ହିତିଂ ଅତ୍ତରଲା ତିନି ଅମ୍ମେ ଏ ମକଦ ପତେ ଏକ ଜାନ୍ନ ଵେନ୍ନେ ନାନି ଅମ୍ମେ අපේ දුප්පත්කමත් එක්ක අපට ලොකු ලොකු අතු අල්ලන්න ගිහිල්ලා තියෙන දේත් නැති කරගන්න බෑනේ අම්මේ. එහෙම කියන්න එපා පුතේ. ඔයා අනිවාර්යයෙන්ම කොරියන් යනවා. ඔයා ගිහින් බරු ටික ලෑස්ති කරගන්න. අනේ අම්මේ මේ විහිළු කරන්න නම් එපා අම්මේ. විහිළු නෙමෙයි කොල්ලෝ. ගිහලා බරු ටික ලෑස්ති කරගන්නවා. බොරු නම් තාත්තගෙන් අහනවා කො. ඇත්තද තාත්තේ මේ කියන්නේ? ඔව් පුතේ. මං ඔයාගේ සල්ලි ටික ලෑස්ති කරා. ඔයා යන්න ලෑස්ති වෙන්න. ඒ කියන දිනේට. ඒකනේ කියන්නේ ඉතින්. කොල්ලට මේ අම්මා විශ්වාස නැහැනේ. කොහෙන්ද අම්මේ සල්ලි හොයාගත්තේ? සල්ලි හොයාගත්තේ තාත්තා ගෙදර ඔප්පු වන්න අර මේ මුදලාලි කෙනෙක්ට තියලා සල්ලි ඉල්ලන් ඇවිල්ලා. ඔව් පුතේ. පොලියක් නම් ඕනේ නැහැ කිව්වා. ඔය ගානක් බලලා දෙන්න කිව්වා මං කව අවුරුද්දකින් විතර බේර ගන්නවා කියලා. පුතාගේ ගානටත් වඩා ඕන වැඩි ගානක් දුන්නා. ඒ ඔක්කොම වැඩ කටයුතු කරගන්න කියලා. එහෙනම් පුතේ යන්න ලෑස්ති වෙන්න. අනේ අම්මේ තාත්තේ දෙන්නටම පින් සිද්ධ වෙනවා අම්මේ. මට ඕනේ කොහොම හරි මේ පවුල ගොඩ දාගන්න. මේ වැටෙනවා තියෙන ආර්ථික තත්ත්වෙන් ගොඩ එන්න අම්මේ. ඇත්තටම මේ ලංකාවේ ඉඳලා හරියන්නේ නැහැ. ඒකයි මම මේකටත් ඇප්ලයි කරලා දැම්මේ අම්මේ. ඒක මන් දන්නවනේ මගේ පුතේ. මගේ පුතා කොච්චර කාලයක් ඉඳලා ට්‍රයි කරනවද කියලා. ඈ හරි හරි දැන් ගිහිල්ලා බරුව ටික ලෑස්ති කරගන්නකෝ. දැක්කද අපේ මහත්තයා කොල්ලගේ තියෙන සතුට. ඒක තමයි අපේ නෝනේ. ඔකට යන්න බැරි වුණොත් එම පිස්සු හැදේ. ඔව් ඔව් මේ ඔව් ඔව් බං ජොනියා මේ වරෙන් කොපට අරේ අරේ උඹ වරෙන් කො මාත් එක්ක ගමනක් යන්න තියනවා බං හරි හරි බං මං උඹට ආවම කියන්න උඹ වරෙක් අපේ ගෙදරට තග්ගල වරෙන් ඈ බයික් එකක් තරම් වරෙන් මොකද බං තකහණියක් කතා කළේ තකහණියක් කතා කළේ ජොනියා මං අර කොරියන් ගමන හරි කියන්න බං මේ බල් ටිකක් තියනවා ගන්න යමන් කො මාත් එක්ක සුපර් මාකට් එකට පොඩ්ඩක් ගිහින් එන්න අම්මට සිරි ඒ කියන්නේ කොල්ලක් කොරියන් ගමන යනව ඈ එල 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 උඹට ඉතින් හරි ගියා කියන්නේ අපට හරි ගියා වගේ තමයි බං යම 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 ගිහලා බර ටිකක් තෝරගෙන එමු උඹට අවශ්‍ය කරන බඩු ඔක්කොම අරන් එමු ඒක නෙවේ අයි මොකෝ ඒ ගමන අහන්න හදන දේ මං දන්නවා උඹ ඔව් ඔව් ඉතින් උඹ දැනගන්න දෙපයි ඒකනේ සල්ලි හොයාගත්තේ කොහොමද තාත්තා ගෙදර ඔප්පුව තියලා බා එහෙම හරි කමන්නේ මට යන්න ලැබුණා නම් ගිහිල්ලා මං ඔක්කොම ඔප්පුව බේරලා අතටත් කීයක් හරි ඉතුරු කරගෙන දිනුන වෙලාවම තමයි එන්නේ මචං ආ කොහොම හරි කට්ට කාගෙන ඉන්නවා බං තැන අමාරු නත් දැන් හරි හරි ඒ වගේම වැඩක් නැහැ යන්න ඉස්සෙල්ලා හීන මවා ගන්න ඕනේ යමක් බර ටික අරන් එන්නකින් මදලාලි මදලාලි සමන මදලාලි මොකද මොකද බම් බෙරිහන් දෙන්නේ මම මෙතන ඉන්නේ මේ වරෙන් ආ මේ උඹනේ මුදලාලි පරක්ුණාද මන් දන්නේ මොකද්ද බා පරක්ුණාද හන් ගනුදෙනුවක් කරගත්ත නම් මුදලාලි ඒක වෙලාවටත් කලින් පියවන්න ඕනේ ටිකක් පරක්ුණා ඉතින් ආ උඹ මේ අර කතා කරන්නේ මේ ඔප්පුව ගැනනේ හරි හරි දැන් ඉතින් මොකෝ කොල්ලට උඹ මේ පැත්තේ ආවෙත් නැහැ ඊට පස්සේ වරදක් නැහැ මුදලාලි කොල්ලට පළවෙනි මාස දෙකේ තුනේ නේ නම් ටිකක් අමාරු නාලු දැන් ඉතින් තැන අල්ලගෙන වැඩ කරගෙන යනවලු මුදලාලි දැන් නම් හොඳයි ඉතින් කොල්ලට
මම මේ සල්ලි ටික එකතු කරගත්ත හැටියම තමයි ආවේ. මුල් මාස 3 4 මම මෙච්චර පඩියක් තිබුණ නැහැ මදලාලි. ඒකයි සල්ලි ටික දෙන්න බැරි වුණේ. හරි හරි බං මං කිව්වනේ ඉතින් ඔකට එච්චර කලබල වෙන්න එපා කියලා. නෑ මදලාලි. ඔන්න මදලාලිගෙන් ගත්ත සල්ලි ටිකට 100% ගානේ මම පොලියක් හදලාම ගෙනත් දුන්නා මදලාලි. මදලාලි මට පොලියක් කිව්වේ නෑනේ. මෙන්න මදලාලි. ඒ ඔක්කොම සල්ලි මෙතන තියෙනවා. ආ හොඳයි හොඳයි හොඳයි. ඉතින් ඉතින් දැන් කොල්ල කවදා වගේද එන්නේ ලංකාවට? කොල්ලගේ මොකක් හරි බලාපොරොත්තුවක් තියෙනවද මුදලාලි? මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න හරි මොනවාම හරි එකකට බලාපොරොත්තුවක් තියෙනවා. ඒක ස්ටෙස් ඉද කරගන්නකම් කොල්ල එන්නේ නැහැ කිව්වා. අපිට ඉතින් සල්ලි එවනවා වගේ. අරවා මෙවවා කරන්න කියලා. එවවත් ඉතින් අපි අර පිරිමැසෙන් ඉතින් ඔය ඒ ටික කරගෙන යනවා කොල්ලගේ වැරටි ඉතින්. හොඳයි හොඳයි හොඳයි. දුක් මාංශෙන් හම්බ කරගන්න සල්ලි නැති නාස්ති කරගන්න එපා. උඹට ඕන වෙලාවක උදව්වක් තිබ්බොත් කියපන්කො මට. හරි මුදලාලි. මං දන්නවනේ ඉතින් මුදලාලි ගැන. එහෙනම් මුදලාලි මං ගිහින් එන්නද? හොඳමයි හොඳමයි. උඹට තේ එකක්වත් දෙන්න නෝන නෑ බං ගෙදර. නෝ ඒකේ ජීල්ලා අම්මලා ගෙදර. ආ නැතුවට කමක් නෑ මුදලාලි. ආයෙ තේ නම් කොයි වෙලාවක බොන්න බැරිද? ඒ සුපිරි කැල්ලක් ඉන්නවා. මොකෝ කියන්නේ? ටොප් පාරක් දාගෙන අරන් යන්න පොයිට හරි. යකෝ උඹ දන්නේ නැද්ද මේ කවුද කියලා? නෑ මං දන්නේ නෑනේ. කවුද බං? යකෝ උඹ දන්නේ නැද්ද අවුරුද්දකට කලින් මේගොල්ලෝ ගිය අඩියක් උඩින් දැන් තමයි ඔය බිමට බැහැලා වීදි ගණිකාවක් කියලා තියෙන්නේ. කොල්ලෝ දෙතුන් තැනක් ගාවම සල්ලං වෙලා මුන් නට්ටටම නැති වෙන්නම හිඳුණනේ. ඊට පස්සේ දැන් මේකි මේ එක 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 යනවා. දැන් ගෙවල් දොරවල් ඔක්කොම උකස් තියලා යාන වාහන තිබ්බ බිස්නස් ඔක්කොම කඩා වැටලා. මිනිහා මොකක් දන්නද මිනිහාට උනේ? අම්මට සිරි අර 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 වික්‍රමනායකයා. ඔව් අන්න හරි. ඔව් ඔව් අන්න ඒ ඒකගේ දුව තමයි මේ. යකෝ එහෙම විස්තරයක් මන් දන්නේ නෑනේ බා. ඔව් ඔවුන් හිටිය අඩි දෙකක් තුනක් උඩින් ඕක ඕකගේ කොල්ලා අන්න කුඩු ගහනවා. දැන් ටවුන් එකට පලයන්කෝ අප්පට සිරි. එක්ක පර්ස් එකක් උදුරන් දුනවා, එක්ක චේන් එකක් කඩා ගන්නවා. කොහෙන් හරි සල්ලි හොයාගෙන එකක් කුඩුවට බැහි වෙලා ආ ඉස්සර ගිය බෙන්ස් වලින්. ඉතින් හොඳයි නේ බං, මේක අරන් යමුකෝ කොහෙට හරි පන්නයක් ගන්න. මේ උඹට ඕන නම් අරන් පලයන්, මම නම් එන්නේ නැහැ. ඕකිට මොන මොන ලෙඩ හැදිලා තියෙනවද මන් දන්නේ. ඕකි එන වටේ අරන් යනවා කොල්ලෝ අම් බානක. උඹටත් ඕන නම් අරන් ගිහිල්ලා ලෙඩක් හදාගනි. මම නම් නෑ ඌවට. අඩු සිරාවටමද කලන් කියන්නේ? නංගි මොකෝ කියන්නේ? යන්ද කොහෙට හරි. අන්න බලපන් අන්න බලපන් එකෙක් ආවා. ඕක ඕක දැන් අනිවාර්යෙන් අරන් යනවා. හරි හරි බං, 3000ක් දෙන්නම් ඔබට. වරෙන් යන්න. හැබැයි පුතේ පෑ 4ක් 5ක් ෆන් එක ඕනේ. පෑ 4ක් 5ක් නම් බෑ. පෑ 2යි. පෑ 2කට 3000යි. ඊට වඩා විනාඩියක් හරි ඉන්නවා නම් රුපියල් 500 ගානේ ඕනේ. ඕනේ ෆන් එකක් දෙන්න. හරි හරි. යම්කෝ යම්කෝ. අන්න බලපන් අන්න බලපන්. මං කියුවේ. ජුනියර් ජුනියර් අමනාත්තම අමනාත්තම මොකද බං? උඹට පේනවද මේ කවුද ඉන්නේ කියලා? ඔවුනේ ඉන්නන් ජකෝ. මේ අර වික්‍රමනායකයාගේ පුතානේ. ඔව් ඔව් සපුමලයට පාට් එක දැම්මේ මතකයි නේ? ඒ යකෝ පොලිසියෙන් එනවා බං. යමන් යමන් අපි මෙතනින්. ඒයි ඒයි කොහෙද යන්නේ? ඔහම ඉන්නවා. කොහෙද මං එනවා දැකලා දුවන්නේ නැතුවේ? දුවන්න නෙමෙයි සර්, ඇති අපි මේ යන්න කියලා ඇති. කොහෙ යන්නද? ගෙදර යන්න සර්. අර බස් හෝල්ට් එකේ කවුද මේ අඳුරන කෙනෙක්ද ඉන්නේ කියලා බැලුවේ මේ බැහැලා. ආ මේ මිනිස්සයා තමසලා දන්නවද? ඔව් සර්, ඔව් අපි දන්නවා. අර 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 සර් බිස්නස් කාරේ කිටිය ලොකු පොහසත්. කවුද? ඇයි සර් අර අර වික්‍රමනායක කියලා හිටියේ ලොකු පොහසත් සල්ලිකාරෙක්. අන්න එයාගේ ලොකු පුතානේ මේ. ඒ මිස්ටර් මිස්ටර් ආ ආ කවුරුරි කතා කරාද? කතා කරාද? තමසේ හොඳටම බීලා නේද ඉන්නේ? මම කිසිදද තේරණම් මට චූටිත්ත දෙන්න. චූටිත්ත? ඔව් ඔව් සර්. මොනවද ඔයි තමසේ චූටිත්ත දෙන්නේ? තමසේ දෙන්නම් චූටිත්තක්. යවන් පොලිසියට. මොකද සාජන් අතර වෙන්නේ? නෑ නෑ සර්, මේ මේ මේකෙක් මෙතන කුඩු ගහලාද කොහෙද? මේක අරන් යන්නේ නේද පොලිසියට? ආයේ කුඩු ගහලා නම් බලන්න දෙයක් නෑ සාජන්. ජිප් එක ගෙනලා දාගන්න.
එතකොට අර අර දෙන්න මොනව කරලාද? ආ මේ දෙන්න නම් මේ මෙන්න මේ මේ වැටලා ඉන්න මිනිස්සයා පොඩ්ඩක් බලන්න කියලා ඇවිල්ලා කවුද කියලා බලන්න. ආ එහෙමද? හරි එහෙනම් සාජන් මේ ජිප් එකට කෝල් කරලා මේ මිනිස්සයා අරන් යන්නකො පොලිසියට. හරි සෑ හරි. සෑලා මෙතන මොකද දන්නේ නේද? මේ කවුද මේ? මන්සේ ආවේ මේ අනර බස් වලට ගේ මේ වැටලා ඉන්න කෙනා ගැන පොඩ්ඩක් හොයලා බලන්න කියලා. ආ එහෙමද? තමුන් කවුද යාගේ? එයා හොඳටම කුඩු ගහලා ඉන්නේ. කුඩු සික් එකෙන් ඉන්නේ. ඒක හින්දාම තමයි සර් ආවේ. ඇයි තමුසේ ආව අරන් යන්නද? අපි ආව පොලිසියට අරන් යන්න හදන්නේ. අවුලක් නෑ සර්. එහෙනම් පොලිසියට අරන් ගිහලා සර්ලගේ රාජකාරිය කරන්නකෝ. මේ මන් දන්න කියන මහත්තයෙක්ගේ පුතේ. මම පොලිසියට එන්න. හරි සර්ලා සර්ලගේ රාජකාරිය කරන්නකෝ.